මෙම වැඩසටහන ඔබ වෙත ගෙන එන්නේ පැහැපත් බව ආරක්ෂා කිරීමට Life Herbs නිරෝගී පැහැපත් සමකට. හුඟක් කාන්තාවන් කැමති ලස්සන්ට ඉන්න සුන්දර වෙන්න කැමති. දැන් ඉතින් කාන්තාවන් විතරක් නෙවෙයි පිරිමි පාර්ශවයේ පවා තමන්ගේ සුන්දරත්වය ගැන ගොඩාක් හිතනවා. ඇත්තටම සුන්දරත්වය ගැන කතා කරනකොට කෙනෙක් දෙවරක් ඔබ දිහා හැරිලා බලනවා නම් ඒ තරම් ලොකු සුන්දරත්වයක් පැහැපත් බවක් ඔබ තුල තියෙනවා නම් ඔබට ඇත්තටම ඔබ ගැන අභිමානයක් ඒ වගේම ඔබ ගැන ආඩම්බරයක් හිතෙනවා අනිවාර්යයි. තවත් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒ අය කොහොමද ඒ තරම් සුන්දර වුණේ? මම ඒ තරම් සුන්දර නැහැනේ. කොහොමද මම මේ ගැන දැනගන්නේ? ඔබට ඕනෑ තරම් තියෙනවා දැනගන්න ක්‍රම. නමුත් නිවැරදි ක්‍රමයක් ඉගෙන ගන්න එක නිවැරදි ක්‍රමයක් දැනගන්න එක තමයි මං හිතන්නේ හරිම ක්‍රමය. ඉතින් ඒ නිසා ඔබ තවතවත් පැහැපත් වෙන්නේ කොහොමද? ඒ වගේම පැහැපත් බව වගේම නිරෝගීකම අනිවාර්යයෙන්ම සමේ තිබිය යුතුමයි. මේ පිළිබඳව අද අපි කතා බහ කරමු. නිරෝගී පැහැපත් බව ගැන කතා කරනකොට අපිට නයිව් හර්බ්ස් අමතක කරන්න බෑ. ඒ වගේම නයිව් රෝස් ගැන කතා කරන්නත් අද පුළුවන්කම තියෙනවා. මේ පිළිබඳව හොඳින්ම දන්න ජේෂ්ඨ රූපලාවන්‍ය ශිල්පිනියක් තමයි අද මේ කතා බහට මගෙත් එක්ක එකතු වෙන්නේ. ඒ තමයි ජැකි අපොන්සු මහත්මිය. අයිබෝන් ඔබට. අයිබෝන්. ඒ වගේම ආයුර්වේද වෛද්‍ය චන්ද්‍රිකා රාජපක්ෂ මහත්මියත් මගෙත් එක්ක මේ වෙලාවේ එකතු වෙනවා. අයිබෝන් චන්ද්‍රිකා ඔබට. දිගටම අපිත් එක්ක රැඳලා ඉන්න ජැකි බොහෝ ප්‍රශ්න තියෙනවා. ඊට කලින් මේ ජැකි මම ඔබගෙන් දැනගන්න කැමති මේ වෛද්‍යවරුන් මේ විදිහට නයිව් හර්බ්ස් එක මේ එකතු වෙන එක විශේෂ දෙයක් වෙලා නේද? ඔව් ඇත්තටම ඒක ඉතාමත්ම විශේෂයි. මොකද නිකම්ම රංගන ශිල්පීන්වත් එහෙම නැතුව ජනප්‍රිය අයවත් එහෙම නෙමෙයි, ඉතාමත්ම බුද්ධි මට්ටම ඉහළ තියෙන වෛද්‍යවරු, බටහිර වෛද්‍යවරු, ඒ වගේම ආයුර්වේද වෛද්‍යවරයන් එහෙම ටීම් එකක් තමයි අපේ ඉන්නේ. ඉතින් එහෙම ගන්නකොටත් ගොඩාක් ඒගොල්ලෝ විමසලා බලනවා ඔවුන්ගේ මට්ටම කොහොමද, කතා කරන්න පුළුවන්ද ඒ ගැන, ඒක භාවිතා කරනවද, ඒ වගේ දේවල් බලනවා. ඉතින් ඉතාමත්ම ආඩම්බරයි අද තමයි මම හිතන්නේ පළවෙනි වරට ඩොක්ටර් චන්දිකා ආයුර්වේද වෛද්‍යවරයා අපිත් එක්ක එකතු වෙනවා. ඉෂාරා සඳමිණිව මතක් කරන්න ඕනේ මේ වෙලාවේ, ඇයත් ආයුර්වේද වෛද්‍යවරියක්. ඒ වගේම අපේ බටහිර වෛද්‍යවරු දෙපළක් ඉන්නවා, ඩොක්ටර් උදිත, ඩොක්ටර් සඳරුවන්. ඉතින් හොඳ ටීම් එකක් අපිට ඉන්නවා. ඒ හින්දා හොඳ උපදෙස් ටිකක් බලන් ඉන්න ප්‍රේක්ෂක ඔබට නිෂ්පාදන පෙළ වෙළඳපොළට හඳුන්වා දෙන කාලෙ අපි අතර වෙළඳපොළේ ගන්න තිබුණේ සම ඉතා ඉක්මනින් පැහැපත් කරන නිෂ්පාදන. නමුත් මේ නිෂ්පාදනයන් නිසා මිනිස්සාගේ සමට ඉතාමත් විශාල විනාශයක් තමයි සිදුවෙන්නේ. ඉතින් මේ අතර තමයි නයිව් හර්බ්ස් නිෂ්පාදනයන් පෙළ පාරිභෝගික ඔබට හඳුන්වා දුන්නේ. මේ ඖෂධීය ශාකසාරයන්ගෙන් තමයි නයිව් හර්බ්ස් නිෂ්පාදනයන් නිර්මාණය වෙන්නේ. ඒ සඳහා කහ, කොහොඹ, වෙනිවැල් ඒ අමුද්‍රව්‍ය ගැන අහද්දිමත් ඔබට හිතෙනවා ඒවා ආයුර්වේද ඖෂධ. ඒ වගේම තමයි කහ, කුංකුම වගේ ස්වභාවික වර්ණකාරක ඖෂධත් මේකේ අඩංගු වෙලා තියෙනවා. ඒ සියලුම ඖෂධීය ශාකසාරයන් එකතු කරලා නිරෝගී පැහැපත් සමක් ඔබට ලබා දීම සඳහා තමයි මේ නයිව් හර්බ්ස් නිෂ්පාදන පෙළ හඳුන්වලා දීලා තියෙන්නේ. ඇත්තටම මේකේ තියෙන විශේෂත්වය තමයි නිරෝගී භාවයත් පැහැපත් බවත් කියන දෙකම එකවිට වර්ධනය කරගන්න පුළුවන් මේ නයිව් හර්බ්ස් නිෂ්පාදන වලින්. හරි, ඒ පැහැදිලි කිරීමත් එක්ක ජැකි මම ඔබගෙන් දැනගන්න කැමතියි, මොකද ප්‍රශ්න ගණනාවක් ඇවිල්ලා තියෙනවා. රූපමාලි අවිසාවල ඉඳලා මෙන්න මෙහෙම අහනවා. දැන් මෙයා කලින් ගාලා තියෙන්නේ ස්වාභාවික වයිට්නින් ක්‍රීම් එකක්. ඒත් මෙයාගේ මේ මුහුණව ගොඩක් මේ වියලිලා ගිහිල්ලා තියෙනවා. ඒ වගේම මේ දාඩිය ගෙඩි වගේත් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒකත් එයා අහලා තියෙනවා මේ බ්ලීචින් ආසාදනයක්ද කියලා. ඔව්, වයිට්නින් භාවිතා කරා නම් බිබිලියනවා නම් ඒක කුරුලෑ වෙන්නේ නැහැ, ඒක බ්ලීචින් ආසාදනයක්. වයිට්නින් කියන ප්‍රොඩක්ට් එකකින් කෙරෙන කාර්ය ඉස්ලාම කිව්වොත් ඔගලන්ට තේරෙයි ඇයි ඒක ආසාදනය ඇති වෙන්නේ, ඇයි වියලි වෙන්නේ කියලා. වයිට්නින් කියන්නේ හයිඩ්‍රොක්විනෝන් රසදිය, මේ දෙකම තහනම් කරපු ප්‍රොඩක්ට්ස්. ඒ වගේම තමයි අධික ලෙස කොල්ජික් ඇසිඩ්. මේවා තමයි අඩංගු කරලා ක්‍රීම් වලට වයිට්නින් හැටියට එළියට එන්නේ. ඒවා ගානකොට හමේ තියෙන තෙතමනය රැකගන්නවත්, හමට පෝෂණයවත් ඒ වගේ දෙයක් නෙමෙයි ලැබෙන්නේ. ඒ වයිට්නින් වලින් කෙරෙන්නේ, එහෙම නැත්නම් රසදිය හෝ හයිඩ්‍රොක්විනෝන් අධික ලෙස කොල්ජික් ඇසිඩ් වලින් කෙරෙන්නේ
සෛල ඇතුළට බැහැලා ජර්මිනේටිව් කියන සෛල තට්ටුවට වෙනකම් බැහැලා ලේවලට කලවම් වෙලා ඒ අපේ හමට වර්ණය දෙන මෙලනොසයිට් සෛල වලින් නිපදවන මෙලනින් කාදමණයක. දැන් මේක කරනකොට හමේ සුද ගන්න විතරමයි ඒගොල්ලෝ දඟලන්නේ. ඒ වයිට්නින් කියන කට්ටිය දඟලන්නෙම හමේ සුද මතු කරගන්න විතරයි. පෝෂණයක් නැහැ, තෙතමනයක් නැහැ. ඉතින් වේලෙන එක අහන්න දෙයක් නැහැ. අනිවාර්යෙන් වියලි සමක් ඇති වෙනවා. අධික ලෙස වියලි සමකට අපි කියනවා ඩීහයිඩ්‍රේට් වෙලා කියලා. ඩීහයිඩ්‍රේට් වුණාම මේ පැලෙන්න ගන්නවා හම. ඊට පස්සේ හම යන්න ගන්නවා, කටවටේ කළු වෙන්න ගන්නවා. අකලට වයසට යන්නට කලින් නිකාම් රැලි වෙනවා ඇස් වටේ, කටවටේ දෙපැත්ත. ඒ වගේම අලුහං වගේ නිකන් සුදුලප පුල්ලි පුල්ලි එන්න ගන්නවා. සමහර අයගේ පපුව ප්‍රදේශයේ පිට ප්‍රදේශයේ බිබිලියනවා, ඇඟේ වෙන දිහවල් වල බිබිලියනවා. ගොඩක් ප්‍රශ්න. යටිපතුල් පවා ආසාදනයට ලක් වෙනවා. යටිපතුල් අවට ප්‍රදේශ ආසාදනයට ලක් වෙනවා මේ මූණට ගාන වයිට්නින් ක්‍රීම් වලින්. ඉතින් ඒකයි අපි කියන්නේ ගොඩක් ප්‍රවේසම් වෙන්න. දැන් ඔබ අහලා තියෙන ඒ කාන්තාව වුණත් භාවිතා කරන්න ඕනේ නයිව් හර්බ්ස් තුල තියෙන ඇලෝ ෆේස් වොෂ්, ඇලෝ ජෙල් සහ නයිව් රෝස් පමණයි. මේ නයිව් රෝස් එකට හැකියාව තියෙනවා සෛල ඇතුළට ගිහිල්ලා ඒ වෙච්ච ඩැමේජ් එක, වයිට්නින් වලින් වෙච්ච ඩැමේජ් එක යථා තත්ත්වයට ගේන්න. නමුත් මේක අද ගාලා හෙට සුව වෙන්නේ නැහැ. මාස ගණනාවක් ඉවසගෙන භාවිතා කරන්න ඕනේ, මාස 8ක්වත් අඩුම. ඊට පස්සේ පුළුවන් නයිෆ් යනස් වලට හැරෙන්න, පැල්ලම් ගැන හිතන්න, පැල්ලම් යවන්නේ කොහොමද කියලා හිතන්න. නමුත් පළමුවෙන්ම භාවිතා කරන්න ඕනේ ඇලෝ ෆේස් වොෂ්, ඇලෝ ජෙල්. මේ දෙකම නයිව් හර්බ්ස් බලන්න ඔබ ගන්නකොට ඒ දෙක බාහිර සත්කාර හැටියට භාවිතා කරනකොට සැබෑ ආහාර අතිරේකයක් වන නයිව් රෝස් භාවිතා කරන්නේ. ඒක සොෆ්ට් ජෙලටින් කැප්සියුල් එකක්. ISO කියන තත්ත්ව සාතිකෙත් තියෙනවා. හින්ද ඔයගලන්ට බය නැතුව ගන්න පුළුවන්. හරි. ඒ වගේම වෛද්‍යතුමනි, මම ඔයාගෙන් දැනගන්න කැමති, දැන් හැබැයි මේ විදිහට දැන් අදාළ ඖෂධ අඩංගුන තවත් ආලේපන වෙළඳපොලේ තියෙනවනේ, ගොඩක් තියෙනවනේ අතරම. දැන් ඒ තියෙන සමහර ආලේපන තුලින් මේ සමේ තියෙන ආසාදිත තැන් තියෙන, ආසාදිත තැන් ඒව ගොඩක් මේ දැකලා තියෙනවා කට්ටිය ගොඩක්. ඉතින් ඒකට හේතුව මොකද්ද කියලා අහනවා. මේ ඇයි මෙහෙම වෙන්නේ කියලා. ඔව්, ඒකට හේතු ගණනාවක් තියෙන්න පුළුවන්. දැන් ඔය ආයුර්වේදයේයි කියාගන්න ඖෂධවල අපි අඩංගු ද්‍රව්‍ය බැලුවත් ආයුර්වේද ඖෂධ අමුද්‍රව්‍ය වර්ග සඳහන් වෙනවා. ඒත් ඇත්තටම එම නිෂ්පාදනයේ එම ආයුර්වේදීය ඖෂධීය ශාකශාරයන් අඩංගු නොවෙන්න පුළුවන්. ඒ වෙනුවට සම ඉතා ඉක්මනින් පැහැපත් කිරීමට ලක් කරන රසදිය වගේ බැරලෝහ ඒවය අඩංගු වෙන්න පුළුවන්. එහෙම වුණාම සම ඉතා ඉක්මනින් ආසාදිත තත්ත්වයට පත් වෙනවා. ඒ වගේම තමයි යම්කිසි නිෂ්පාදනයක අඩංගු වූ ද්‍රව්‍ය තිබිය යුතු මාත්‍රාවක් තියෙනවා. ඒ මාත්‍රාවට වඩා අධික වුණොත් අනිවාර්යෙන්ම ආසාදිත තත්ත්වයක් සමේ හට ගන්නවා. ඒතකම අපි යම්කිසි නිෂ්පාදනයක් අපි අපේ සමට හෝ වේවා නැත්නම් ශරීරයට හෝ වේවා ගන්න කිසියම් කාර්යයක් කරගන්න බලාපොරොත්තු වෙයි. දැන් ඒ දේ සිදුන්නේ නැති වුනහමත් පාර්භෞතිකයා තුල තියෙන විශ්වාසය පළුදු වෙලා යනවා. දැන් උදාහරණයක් විදිහට අද වෙළඳපොලේ බහුලයි T3 පේෂෝස්. දැන් අපි නයිව් හර්බ්ස් T3 පේෂෝස් එකත් එක්ක ඒව සංසන්දනය කළොත් අපේ නයිව් හර්බ්ස් T3 පේෂෝස් එකේ T3 එක්ස්ට්‍රැක්ට් එකට අමතර තව කෝමාරිකා, කොහොඹ, කලාදුරු, සතකූප වගේ ඖෂධීය ශාකසාර ගණනාවක්ම අඩංගු වෙයි. මේව නිසා අපේ සම ආසාදන තත්ත්වයන්ගෙන් මගහැරලා, එතන ගියාම සම වියලීම මගහැරලා සම නිරෝගීව පැහැපත් කිරීමේ හැකියාවක් අපේ නයිව් හර්බ්ස් T3 පේෂෝස් එකට තියෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ අපේ නිෂ්පාදනවලින් නිරෝගී පැහැපත් බවක් ලබා දෙනවා කියලා. ඒක නිසා තමයි පාරිභෝගික විශ්වාසයෙන් යුතුව අපේ නයිව් හර්බ්ස් නිෂ්පාදන මිලදී ගන්නෙ. හරි. ඒ පැහැදිලි කිරීමත් එක්ක ජැකි, මම ඔබගෙන් දැනගන්න කැමතියි, මොකද ප්‍රශ්න ගණනාවක් ඇවිල්ලා තියෙනවා. රූපමාලි අවිසාවල ඉඳලා මෙන්න මෙහෙම අහනවා. දැන් මෙයා කලින් ගාලා තියෙන්නේ ස්වාභාවික වයිට්නින් ක්‍රීම් එකක්. ඒත් මෙයාගේ මේ මුහුණම ගොඩක් මේ වියලිලා ගිහිල්ලා තියෙනවා. ඒ වගේම මේ දාඩිය ගෙඩි වගේත් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒකත් එයා අහලා තියෙනවා මේ බ්ලීචින් ආසාදනයක්ද කියලා. ඔව්, වයිට්නින් භාවිතා කරා නම් බිබිලි එනවා නම් ඒක කුරුලෑ වෙන්නේ නැහැ. ඒක බ්ලීචින් ආසාදනයක්. වයිට්නින් කියන ප්‍රොඩක්ට් එකකින් කෙරෙන කාර්ය ඉස්සලාම කිව්වොත් ඔයගලන්ට තේරෙයි ඇයි ඒක ආසාදනය ඇති වෙන්නේ, ඇයි වියලි වෙන්නේ කියලා. වයිට්නින් කියන්නේ හයිඩ්‍රොක්විනෝන් රසදිය, මේ දෙකම තහනම් කරපු ප්‍රොඩක්ට්ස්. ඒ වගේම තමයි අධික ලෙස කොජික් ඇසිඩ්. මේවා තමයි අඩංගු කරලා ක්‍රීම් වලට වයිට්නින් හැටියට එළියට එන්නේ. ඒව ගානකොට හමේ තියෙන තෙතමනය රැකගන්නවත්,
හමට පෝෂණයවත් ඒ වගේ දෙයක් නෙමෙයි ලැබෙන්නේ. ඒ වයිට්නින් වලින් කෙරෙන්නේ, එහෙම නැත්නම් රසදිය හෝ හයිඩ්‍රොකිනෝන් අධික ලෙස කෝජික ඇසිඩ් වලින් කෙරෙන්නේ සෛල ඇතුළට බැහැලා, ජර්මිනේටිව් කියන සෛල තට්ටුවට වෙනකම් බැහැලා ලේවලට කලවම් වෙලා, ඒ අපේ හමට වර්ණය දෙන මෙලනොසයිට් සෛල වලින් නිපදවන මෙලනින් කාදමන එක. දැන් මේක කරනකොට හමේ සුද ගන්න විතරමයි ඒගොල්ලෝ දඟලන්නේ. ඒ වයිට්නින් කියන කට්ටිය දඟලන්නෙම හමේ සුද මතු කරගන්න විතරයි. පෝෂණයක් නැහැ, තෙතමනයක් නැහැ. ඉතින් වේලෙන එක අහන්න දෙයක් නැහැ. අනිවාර්යෙන් වියලි සමක් ඇති වෙනවා. අධික ලෙස වියලි සමකට අපි කියනවා ඩීහයිඩ්‍රේට් වෙලා කියලා. ඩීහයිඩ්‍රේට් වුණාම මේ පැලෙන්න ගන්නවා හම. ඊට පස්සේ හම යන්න ගන්නවා, කටවටේ කළු වෙන්න ගන්නවා. අකලට වයසට යන්නට කලින් නිකාම් රැලි වෙනවා ඇස් වටේ, කටවටේ දෙපැත්ත. ඒ වගේම අලුවන් වගේ නිකන් සුදුලප පුල්ලි පුල්ලි එන්න ගන්නවා. සමහර අයගේ පපුව ප්‍රදේශයේ පිට ප්‍රදේශයේ බිබිලි එනවා, ඇඟේ වෙන දිහවල් වල බිබිලි එනවා. ගොඩක් ප්‍රශ්න. යටිපතුල් පවා ආසාදනයට ලක් වෙනවා. යටිපතුල් අවට ප්‍රදේශ ආසාදනයට ලක් වෙනවා මේ මූණට ගාන වයිට්නින් ක්‍රීම් වලින්. ඉතින් ඒකයි අපි කියන්නේ ගොඩක් ප්‍රවේශම් වෙන්න. දැන් ඔබ අහලා තියෙන ඒ කාන්තාව වුණත් භාවිතා කරන්න ඕනේ නයිව් හර්බ්ස් තුල තියෙන ඇලෝ ෆේස් වොෂ්, ඇලෝ ජෙල් සහ නයිව් රෝස් පමණයි. මේ නයිව් රෝස් එකට හැකියාව තියෙනවා සෛල ඇතුළට ගිහිල්ලා ඒ වෙච්ච ඩැමේජ් එක, වයිට්නින් වලින් වෙච්ච ඩැමේජ් එක යථා තත්ත්වයට ගේන්න. නමුත් මේක අද ගාලා හෙට සුව වෙන්නේ නැහැ. මාස ගණනාවක් ඉවසගෙන භාවිතා කරන්න ඕනේ, මාස 8ක්වත් අඩුම. ඊට පස්සේ පුළුවන් නයිෆ් යනස් වලට හැරෙන්න, පැල්ලම් ගැන හිතන්න, පැල්ලම් යවන්නේ කොහොමද කියලා හිතන්න. නමුත් පළමුවෙන්ම භාවිතා කරන්න ඕනේ ඇලෝ ෆේස් වොෂ්, ඇලෝ ජෙල්. මේ දෙකම නයිව් හර්බ්ස් බලන්න ඔබ ගන්නකොට ඒ දෙක බාහිර සත්කාර හැටියට භාවිතා කරනකොට සැබෑ ආහාර අතිරේකයක් වන නයිව් රෝස් භාවිතා කරන්න. එක සොෆ්ට් ජෙලටින් කැප්සියුල් එකක්, ISO කියන තත්ත්ව සාතිකෙත් තියෙනවා. එහෙනම් ඔයගලන්ට බය නැතුව ගන්න පුළුවන්. හරි. ඒ වගේම වෛද්‍යතුමනි, මම ඔයාගෙන් දැනගන්න කැමති, දැන් හැබැයි මේ විදිහට දැන් අදාළ ඖෂධ අඩංගු වෙන තවත් ආලේපන වෙළඳපොලේ තියෙනවනේ, ගොඩක් තියෙනවනේ අතරම. දැන් ඒ තියෙන සමහර ආලේපන තුළින් මේ සමේ තියෙන ආසාදිත තැන් තියෙන්නේ, ආසාදිත තැන් ඒව ගොඩක් මේ දැකලා තියෙනවා කට්ටිය ගොඩක්. ඉතින් ඒකට හේතුව මොකද්ද කියලා අහනවා. මේ ඇයි මෙහෙම වෙන්නේ කියලා. ඔව්, ඒකට හේතු ගණනාවක් තියෙන්න පුළුවන්. දැන් ඔය ආයුර්වේදයේයි කියාගන්න ඖෂධවල අපි අඩංගු ද්‍රව්‍ය බැලුවත් ආයුර්වේද ඖෂධ අමුද්‍රව්‍ය වර්ග සඳහන් වෙනවා. ඒත් ඇත්තටම එම නිෂ්පාදනයේ එම ආයුර්වේදීය ඖෂධීය ශාකචාරයන් අඩංගු නොවෙන්න පුළුවන්. ඒ වෙනුවට සම ඉතා ඉක්මනින් පැහැපත් කිරීමට ලක් කරන රසදිය වගේ බැරලෝහ ඒවයි අඩංගු වෙන්න පුළුවන්. එහෙම වුණාම සම ඉතා ඉක්මනින් ආසාදිත තත්ත්වයට පත් වෙනවා. ඒ වගේම තමයි යම්කිසි නිෂ්පාදනයක අඩංගු විය යුතු ද්‍රව්‍ය තිබිය යුතු මාත්‍රාවක් තියෙනවා. ඒ මාත්‍රාවට වඩා අධික වුණොත් අනිවාර්යෙන්ම ආසාදිත තත්ත්වයක් සමේ හට ගන්නවා. ඒත් එක්කම අපි යම්කිසි නිෂ්පාදනයක් අපි අපේ සමට හෝ වේවා නැත්නම් ශරීරයට හෝ වේවා ගන්නෙ කිසියම් කාර්යයක් කරගන්න බලාපොරොත්තු වෙයි. දැන් ඒ දේ සිදු නැති වුනහමත් පාර්භෞතිකයා තුළ තියෙන විශ්වාසය පළුදු වෙලා යනවා. දැන් උදාහරණයක් විදිහට අද වෙළඳපොලේ බහුලයි T3 පේෂෝස්. දැන් අපි නයිව් හර්බ්ස් T3 පේෂෝස් එකත් එක්ක ඒව සංසන්දනය කළොත් අපේ නයිව් හර්බ්ස් T3 පේෂෝස් එකේ T3 එක්ස්ට්‍රැක්ට් එකට අමතරව තව කෝමාරිකා, කොහොඹ, කලාදුරු, සතකුප්ප වගේ ඖෂධීය ශාකසාර ගණනාවක්ම අඩංගුයි. මේව නිසා අපේ සම ආසාදන තත්ත්වයන්ගෙන් මගහැරලා, එතන ගියාම සම වියලීම මගහැරලා සම නිරෝගීව පැහැපත් කිරීමේ හැකියාවක් අපේ නයිව් හර්බ්ස් T3 පේෂෝස් එකට තියෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ අපේ නිෂ්පාදනවලින් නිරෝගී පැහැපත් බවක් ලබා දෙනවා කියලා. ඒක නිසා තමයි පාරිභෝගික විශ්වාසයෙන් යුතුව අපේ නයිව් හර්බ්ස් නිෂ්පාදන මිලදී ගන්නෙ. හරි, නිවැරදි තෝරා ගැනීම කොහොමද කරන්න කියලා ඒ පැහැදිලි කිරීමත් එක්ක ජකී ඔබගෙන් දැනගන්න කැමති මේ පියුමි සේනානායක පිටපැදුරේ ඉඳලා ගැටලුවක් යොමු කරලා තියෙනවා. මෙයා ඉස්ලාම මේ පාවිච්චි කරලා තියෙන නිෂ්පාදන දියුණු බටිර රටවල වලින් එන්නේ කියලා ඒ අයම කිව්ව නිසා එයා අරගෙන තියෙනවා. ඉතින් ඒත් මේ දියුණුව කොහොම වුණත් ආහාර අතිරේකයක් වුණත් තියෙන්නේ මේ කොපු දෙක ගහපු කරලක්ලු. ඉතින් මේ අහනවා දියුණු කරලා ඉන්නේ නැති ඇයි සොෆ්ට් ජෙලටින් කරලක් කියලා එයාට හිතුණලු. ඉතින් මෙයා දැන් ඒක දවස් දෙකයි බීලා තියෙන්නේ. නයිව් ෆයානස් එක ගත්තට කමක් නැද්ද කියලා අහනවා මේ නවත්තපු ගම. ඔව්, ඉතින් ඇත්තටම මම හැමදාමත් කියනවා වගේ මෙතනට ඇවිල්ලා කතා කරන අයට වඩා ওই ලිපියවන අයට
මං හිතන්නේ මේ බුද්ධිමට්ටම ඉහළයි. මොකද ඒගොල්ලන්ට තේරෙන එයාගේ ප්‍රශ්නය ඇතුළතම උත්තරේ තියෙනවා. ඉතින් ඇත්තටම ඇය අහන්නේ අපේ බටහිර රටකින් එනවා කියලා ගොඩාක් උජාරුවට කියපු කැප්සියුල් එකක් අරගෙන. හැබැයි ඒක තියෙන්නේ කොපු දෙක. කොපු දෙක කියන්නේ හાર્ඩ් ජෙලටින්. සොෆ්ට් ජෙලටින් කියන්නේ සීල් එන්නේ. කොහෙන්වත් අරින්න බෑ. හුලං වදින්නවත් මොනාවත් බෑ. ඉතින් එහෙම හાર્ඩ් ජෙලටින් විදියට කොපු දෙකත් එක්ක එනවා නම් එක්ක ටැබ්ලට් ෆෝම් එකෙන් එනවා නම් ඒවා බෙහෙත්. මොකද සමහරලාට ක්‍රීඩා උපදේශකවරයෙක් වෛද්‍යවරයෙක් කියලා නම් බලන්න. හොයලා බලනකොට ඔයගලන්ට මතක් වෙයි ඉතිහාසයේ ඔහු පෙනී සිටියේ ඇත්තටම වෛද්‍යවරයෙක්ද ක්‍රීඩා උපදේශකවරයෙක්ද ජිම් ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක්ද. ඉතින් ඒවා හරියට හොයලා බැලුවොත් ඔයගලන්ට තේරෙයි, බලන් ඉන්න ඔබට තේරෙයි ඇත්ත මොකද්ද, මෙයා දැනුවත්වද කියන්නේ, මේක නිකන් කම්පැනි එකෙන් කියපු නිසාද කියන්නේ කියලා. එහෙම හાર્ඩ් ජෙලටින් විදියට එනවා නම් බටහිර රටකින් ඒක හොඳ බෙහෙතක් වෙන්න පුළුවන්. ඒක හොඳ ආහාර අතිරේකයක් වෙන්න විදිහක් නැහැ. අනිත් දේ තමයි ඔය කොහෙන් එනවා කිව්වත්, මොන රටෙන් එනවා කිව්වත්, සංවර්ධිත රටකින් එනවා කිව්වත්, ඇයි ඉන්ග්‍රීඩියන්ස් කියවන්නේ නැත්තේ? ඇයි අමුද්‍රව්‍ය එකෙන් එක කියවන්නේ නැත්තේ? අමුද්‍රව්‍ය හොඳ තුන හතරක් කියවලා අර අවශ්‍යම ටික හංගනවා. ඇයි කොලේ වහලා ගහන්නේ කියලා මම අහනවා. මේ අභියෝගේ කවුරුත් බාරගන්නේ නැහැ. මැංගනීස්, සිලිකන්, සෝඩියම් තියාගෙන බටහිර රටකින් එන්නේ කියනවා. ඒක හරි ඇඩ්වාන්ස් කියනවා. ඒ කියන වචන ඔක්කොම කියනවා. සමහරු කියනවා ගෝල්ඩ් කියනවා, ඩයමන්ඩ් කියනවා, ඔක්කොම කියාගෙන විකුණන්න හදනවා. නමුත් අර අඩංගු බෙහෙත් වර්ග තුන කියන්නේ නැහැ. මැංගනීස්, සිලිකන්, සෝඩියම් ගැන කියන්නේ නැහැ. අදිමාත්‍රාවල් කියන්නේ බයොටින් 0.5 තියෙන්න ඕනේ සාමාන්‍යයෙන් ආහාර අතිරේකයක. බයොටින් තියෙන සමහරවිට 20 ගුණයක් ඇඟට යනවා මේ කැප්සියුල් වලින්. ඉතින් මේවා බටහිර රටවල් වලින් එනවා කිව්වම මේ රට ගැන හිතලා ඔබ ගන්න එපා. ඔබ රැවටෙන්න එපා. විටමින් E උනත් 15.5 දවසකට ඇඟට යන්න පුළුවන්. නැත්තම් වෛද්‍ය නිර්දේශයක් ඕනේ. දැන් වෛද්‍යවරයෙක් අපිට කියන්න ඕනේ විටමින් E ඌනතාවයක් තියෙනවා, ඔබ විටමින් E ගන්න. එතකොට ගත්තට කමන්නේ. එහෙම නැතුව ආහාර අතිරේකයක් අපිට ගිහිල්ලා එහෙම ගන්න බෑ. වෛද්‍ය නිර්දේශයක් නැතුව ආහාර අතිරේකයක් ගන්න පුළුවන්. හැබැයි ඒක සැබෑ ආහාර අතිරේකයක් විය යුතුමයි. දැන් අද ඔබතුමියම මානි අපේ ડોක්ටර්ට වෛද්‍යවර නිකම් වෛද්‍ය කියලා කිව්වේ නෑ. ආයුර්වේද වෛද්‍ය. එහෙම තමයි අපි කියන්නේ. දැන් අපිටත් පුළුවන් අපේ ડોක්ටර්ස් හතර දෙනෙක් ඉන්නවා කියලා නිකන් කියන්න. නමුත් එහෙම කියන්නේ නැහැ. ඉෂාරා බටහිර වෛද්‍යවරයා නෙමෙයි, ආයුර්වේද. එතකොට ડોක්ටර් චන්දිකත් ඒ වගේ. බටහිර කියලා කිව්වොත් ඒක සම්පූර්ණ වැරදි. අපිට නිකන් දාන්න පුළුවන් මෙයා මේ ડોක්ටර් එහෙන් ආව අර රාජධානිය මේ රාජධානිය කියලා බොරු කියන්නේ නැහැ අපි. කවදාකවත් ආයුෆාම ආයතනය එහෙම කරන්නේ නැහැ. ડોක්ටර් උදිත, ડોක්ටර් සඳරුවන් බටහිර වෛද්‍යවරු. අපිට දෙන්නෙක් බටහිර ඉන්නවා, දෙන්නෙක් ආයුර්වේද වෛද්‍යවරු. ඉතින් අපිට හැම උපදේශක්ම දෙන්න පුළුවන්. ඕල් රවුන්ඩර්ස්ලා ඉන්නවා. ඉතින් අපිට අදාළ රාමුව තුල කතා කරනවා නම් ක්‍රීඩා උපදේශකවරයෙක් නම් ක්‍රීඩාව තුල තියෙනවනේ දෙන්න ඕන විටමින් ಜಾති ඒවා ගැන විතරක් කතා කරනවා නම් ගොඩක් හොඳයි. දන්නේ නැති දේ කතා කරන්න ගියාම තමයි ඔය ඕවට අහු වෙන්නේ. තව ඔබට තොරතුරු දැනගන්න පුළුවන්, කෝල් කරන්න පුළුවන්. නම්බර්ස් මොනවද කියලා මම මතක් කරන්නම්. 077-103-794 කතා කරන්න. එහෙමත් නැත්නම් 077-1-259-625 කතා කරන්නත් පුළුවන් ලියනවා නම්. අයිෆාමා ඇන් නිව්ට්‍රා පුද්ගලික සමාගම මායලිය ජායල ලිපිණයට ලියන්නත් පුළුවන්. ඒ වගේම ආයුර්වේද වෛද්‍ය චන්ද්‍රිකාගේ මම දැනගන්න කැමතියි. දැන් නයිව් හර්බ්ස් වල මේ සියලුම ආලේපන වල අන්තර්ගතයක් තියෙනවනේ. ඉතින් මේ අන්තර්ගතයේ මේ සුවිශේෂයි නේද? ඔව් අනිවාර්යයෙන්ම. ඒ අන්තර්ගතයේ තියෙන සුවිශේෂී බව නිසාම තමයි නයිව් හර්බ්ස් නිෂ්පාදන වලින් නිරෝගී පැහැපත් සමක් ඔබට ලබා දෙනවා කියලා අපි කියන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් සමේ ගැටලු පවතින අවස්ථාවක, ඒ කියන්නේ ඉරේලියට සමව පැහැගන්නු අවස්ථාවක් වගේ ගත්තොත් ඒවා සියල්ලම දුරු කරලා සම පැහැපත් කිරීම හැකියාවක් නයිව් හර්බ්ස් නිෂ්පාදන පෙළට තියෙනවා. ඒ වගේම තමයි සමේ තියෙන අතුරු ආබාධ, ආසාදන තත්ත්ව, සම කැසීම, දැවිල්ලක්, ඒ වගේම කුඩා කුඩා බිබිලි හට ගැනීමක් වැනි අවස්ථාවලදී ඒවා සුව කරමින් සම නිරෝගී කරලා පැහැපත් කිරීමේ හැකියාවක් මේ නයිව් හර්බ්ස් නිෂ්පාදනයන්ට තියෙනවා. ඒක නිසා තමයි අපි ඔබට කියන්නේ නයිව් හර්බ්ස් නිෂ්පාදනයන් ඉතා විශ්වාසයෙන් මිලදීගෙන පාවිච්චි කරන්න, ඒ මගින් නිරෝගී පැහැපත් බවක් ඔබට ලබා ගන්න පුළුවන් කියලා. ජැකි, දිග ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රශ්න මම හේවම කියන්නම්. කොහොමද මේ නුවන් ගිහේ වගේ තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. දැන් මෙයා මේ එක්තරා ව්‍යායාම උපදේශකවරයෙක්ගෙන් මේ නැගලු ගැටලුවක් තමයි මේ අහලා තියෙන්නේ. ඉතින් ඒ හරහා මෙයා මේ නිෂ්පාදන නිපදවන්නේ බටහිර රටක නිසා ඒ අපට ගැළපෙනවද කියලා තමයි අහන්නේ. ඒ වගේම මේ නමුත් ඔහු
ආසන් සිටියලු අපි රැවටේ කියා සඳහන් කළේ මේ නිපදවන බටහිර රටේදී අපේ රටට ගැලපෙන උෂ්ණත්වය සහ කාමරයේ එහි මාසයක් තබා පරීක්ෂා කරන බවත් කියලා තියෙනවා. ඉතින් ඒත් මිස් මෙයා අහනවා අපි ඇහුවේ අපේ ශරීරයට ඒක ගැලපෙනවද කියලා. ඒ මිසක් කරල අපේ රටේ උෂ්ණත්වයට ගැලපෙනවද කියලා නෙමෙයි. නමුත් අපිට නයිරෝස් අතිශය විශ්වාසයි. ඉතින් ඇත්ත ඇති සැටියෙන් සඳහන් කරන නිසා තමයි මෙහෙම විශ්වාසයි කියලා එයා කියන්නේ. ඔව් මම හිතන්නේ මම ඉස්සලා කිව්වා ව්‍යායාම උපදේශකවරයෙක් නම් මම හිතන්නේ මේ ව්‍යායාම ගැන කතා කරනවා නම් ගොඩක් හොඳයි කියලා. අපි රූපලාවන ශිල්පීන් හැටියට අපේ රාමෝතුල කතා කරොත් ඔය සිසි දැන් වරදින් නැහැ කියලා. ඉතින් ඒක කියලාම තමයි පටන් ගන්න වෙන්නේ ඔකට උත්තරේ දෙන්න. බටහිර රටකින් එනවා කියලා එහෙම උෂ්ණත්වය අපේ රටට හරියන උෂ්ණත්වය තියෙන කාමරයක දානවා කියලා කැප්සියුල් ඒ අපේ රටට ගැළපෙන උෂ්ණත්වය බලන්න නෙමෙයි එහෙම දාන්නේ. මට දුක ඔය කියන ඔය කතා කරපු ඔය ප්‍රොඩක්ට් එක කතා කරපු කෙනා ඔය රටට ගිහිල්ලා ඕක බැලුවද කියලා. මොකද ඒකට කියන්නේ ක්වොරන්ටයින් රූම් කියලා. දැන් අපිත් ඉන්දියාවේ ගිහිල්ලා අපේ ආයුෆාම ආයතනයේ කැප්සියුල් සියල්ලක්ම හැදෙන හැටි බැලුවා. ක්වොරන්ටයින් රූම්ස් තියෙන ඕනම ෆැක්ටරි එකක ක්වොරන්ටයින් රූම් කියන්නේ ඒ හදන බැච් එකේ දැන් එක බැච් එකක් හදලා එවනවා නම් ලංකාවට ඒකෙන් කීපයක් අරගෙන ඒ රූම් එකේ තියෙනවා. ඒ උෂ්ණත්වය ඒ රටේ මේ රටේ තියෙන උෂ්ණත්වය ගලපන්න නෙමෙයි. උෂ්ණත්වය ගලපලා එහෙම එවනවා නම් ඔය කියන කැප්සියුල් එක බටහිර රටෙන් ඒ කියන්නේ විකුණ ගන්න කෙනා වද වෙන්නේ මේ කැප්සියුල් එක දිය වෙයිද නැත්නම් කැප්සියුල් එකේ ඒ කැප්සියුල් එකේ තත්ත්වය නැතුව මේ පාරිභෝගිකයින් ඒක ගිල්ලම ඒක අභ්‍යන්තරව ගත්තම ඇතුලේ වෙන දේ ගැන නෙමෙයි. අපිට ගැලපෙනවද නැද්ද කියලා කියන්නේ උෂ්ණත්වය නෙමෙයි. ඒකේ තියෙන අමුද්‍රව්‍ය අපිට ගැලපෙනවද නැද්ද? ලංකාවට හරියන මිලිග්‍රම් ගාන තියෙනවද? ලංකාවේ නීතියක් තියෙනවා. දැන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ අධිමාත්‍රාවල් තියෙන්න බෑ. බයොටින් 0.5යි හෝ ඊට අඩු තියෙන්න ඕනේ. ඒක තමයි ලංකාවේ නීතිය. විටමින් E 15.5යි හෝ ඊට අඩු තියෙන්න ඕනේ. දවසකටම ඇඟට යන්න පුළුවන් එච්චරයි. එතකොට මැංගනීස්, සිලිකන්, සෝඩියම් අංශු මාත්‍රයක්වත් තියෙන්න බෑ. දැන් ඔය කියන උෂ්ණත්වය චෙක් කරන කාමරයට දානවට වඩා උෂ්ණත්වය ලංකා විශ්ණත්වයට ගැලපෙනවද කිය බලනවට වඩා නරකද ඔය බෙහෙත් ටික අයින් කරලා කැප්සියුල් එක ගෙනාවනම්. එතකොට ඒක ආහාර අතිරේකයක් වෙයි. ඔය අධිමාත්‍රාවල් අයින් කරා නම් එහෙම හරියන්නේ නැහැ. ඒක ඇත්තටම රැවටීමක් නේ. දැන් අපි කියනවා නම් නයිරෝසුයි නයිෆයනසුයි අපි ගේන්නේ ලංකා විශ්ණත්වයට ගැලපෙන හින්දා ඉන්දියාවේ හදනවා කියලා. ඒක විහිළුවක් නේ. එහෙම උෂ්ණත්වය ගැලප ගන්න නෙමෙයිනේ කැප්සියුල් හදන්නේ. කැප්සියුල් එකේ අඩංගු ද්‍රව්‍ය උසස් ප්‍රමිතියකින් යුතු වෙන්න ඕනේ. මේ අඩංගු ද්‍රව්‍ය ගැන කතා කරන්නේ නැහැ. ගොඩක් කැප්සියුල් වල දෙක තුනක් ඉන්ග්‍රීඩියන්ට්ස් කියලා ඒ දෙක තුන හරි හොඳයි කියනවා. එච්චරයි. එක දෙයක් හරි නරකක් තියෙනවා නම් කැප්සියුල් එකේ ඔබ අභ්‍යන්තරව ගන්නේ දෙපාරකට වඩා හිතන්න. දෙපාරකට වඩා හිතන්නේ නැත්නම් ඔබ ලෙඩ වෙනවා ඒක සිකුරුයි. මොකද ඒක අපි විතරක් නෙමෙයි කියන්නේ ඇමරිකන් හાર્ට් ඇසෝසියේෂන් එකේ ප්‍රෙසිඩන්ට් ඩොක්ටර් මාක් ක්‍රේගව මේ වෙලාවේ මතක් කරනවා. අපි මේ වීඩියෝ එක පෙන්නුවා ස්වර්ණවාහිනියේ. ඩොක්ටර් මාක් ක්‍රේග කියනවා සෝඩියම් ගැන විතරක්. එතකොට මැංගනීස් සිලිකන් ගැන කතා කරන්නෙත් නැහැ. සෝඩියම් විතරක් ගමුකෝ. සෝඩියම් විතරක් අඩංගු දේවල් ඇඟට වැඩියෙන් ගියොත් කෑමෙන් හරි වැඩියෙන් සෝඩියම් ගියොත් ඇඟට මොනවද වෙන්නේ? හાર્ට් ඩිසීස්, ලිවර් ඩිසීස්, කැන්සර් ඒ ඔක්කොම හැදෙනවා. වකුගඩු අප්සෙට් වෙනවා. එතකොට මේ ඔක්කොම කතා කරන මේ එකක් ගැන මේ සෝඩියම් ගැන විතරයි. එතකොට මැංගනීස්, සිලිකන්, සෝඩියම් තුනම අඩංගු නම් කොහෙන් කෙලවර වෙයිද ජීවිතේ? ඉතින් පොඩ්ඩක් ප්‍රවේසම් වෙන්න. මේක විහිළුවක් නෙමෙයි. ජනප්‍රිය කෙනෙක් කතා කරා කියලා, ඕගලන් ආස රංගන ශිල්පිනියෙක් කතා කරා කියලා, රංගන ශිල්පින් ගොඩාක් කතා කරා කියලා, අලුත්ම ජනප්‍රියම කෙනා කතා කරා කියලා රැවටෙන්න එපා. ඒ කෙනා ගන්නවද ඕක? ගන්නේ නැහැ. ගන්න නැත්තේ මැංගනීස්, සිලිකන්, සෝඩියම් තියෙන නිසා. කවුරුත් ගන්නේ නැහැ ඒවා තියෙද්දි. නමුත් ඒවා හොඳයි කියලා කියනවා මුදලට කතා කරද්දි. ඒකයි අපි සැදී පැදී සිටින්නේ. මේක සමාජ මේවරක් හැටියට ඇත්ත ඇති සැටියෙන්ම කතා කරනවා. කවුරු තරහ වුණත් මට ඒක කරන්න දෙයක් නැහැ. මට දුරකථන ඇමතුමක් ඕගොල්ලෝ දුන්නොත් අතේ තියෙන කැප්සියුල් එකත් එක්ක ඒ පෙට්ටියත් එක්ක ඕගොල්ලෝ මට ෆෝන් එකෙන් කියන්න තියෙන ඉන්ග්‍රීඩියන්ස් මම කියන්නම් මේක හොඳද නැද්ද. මතක තියාගන්න මැග්නීසියමුයි මැංගනීසුයි කියන්නේ දෙකක්. මැංගනීස් තමයි තියෙන්න හොඳ නැත්තේ. ජැකීගේ පැහැදිලි කිරීමත් එක්ක මම හිතන්නේ ඔබට තිබුණ ගැටලු සියල්ලක්ම निराකරණය කරගන්න ඇති. නයි හර්බ්ස් පිළිබඳව අපි මේ කතාබහට එකතු කරගත්තේ. එහෙමනම් ජැකී ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මේ කතාබහට අපි දෙක එකතු වුණාට. බටහිර වෛද්‍ය තුමිය චන්ද්‍රිකා රාජපක්ෂ බෙහෙවින්ම ස්තුතියි ඔබට මේ කතාබහට එකතු වුණාට. දිගටම ස්වර්ණ වාහිනී අප සමග රැඳී ඉන්න කෙටි විරාමයකටයි මේ සූදානම.
එම වැඩසටහන ඔබ වෙත ගෙන ආවේ පැහැපත් බව ආරක්ෂා කිරීමට Life Herbs නිරෝගී පැහැපත් සමකට.